ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගැත්ත ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක මම ශශිකලා කඳුබඩ ආරච්චි ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අම්ෆන් ප්‍රචණ්ඩ වෙයි හෙටත් දිස්ත්‍රික්ක රසකට තද වැසි කාත්තන්කුඩි යතුරුපැදි පිපරවීම පොලිස්පති නොසලකා හැරි බවට ජනපති කොමිසමට අනාවරණයක් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳුරි නීතිය හෙට පෙරවරු 5ට ඉවතට ජන ජීවිතය යථාවත් කිරීමට පියවර රැසක් තවත් 18ක් සුවය ලබා නිවෙස් වෙත ආසාදිතයන් ගණන 960ක් දක්වා ඉහළට බෙල්ජියම් අගමැතිට සෞඛ්‍ය සේවකයෝ විරෝධය පළ කළ හැටි අපරාධයක පෙරහුරුවක් බව එවක පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා පොලිස් විශේෂ කාර්යාංශයේ උසස් නිලධාරියෙක් එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී වැඩිදුරටත් හෙළිවුණේ සහරන් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර සිටම පොලිස්පතිවරයාට කරුණු වාර්තා කර තිබූ බවයි දවසේ පුවත पुलिस विशेष कार्यांश अनुयुक्त सेवे करण इहल निलधारिये पास्कु प्रहारे संबंधी सोयन जनाधिपति परीक्षण कमीशन सभा भामुवे ये साक्षी लबा दुन जनाधिपति कोमिसम साक्षी करवांगेन विमसुवे पास्कु प्रहारे टपिर एम प्रहारे संबंधी धनवत्व सीटी दे अन्नाई एलिस धनवत्व नुसीटी बाब साक्षी करु संधान कला प्रहारे टपिर तुर तुर लेबुने नम ए वलाक्वागत है कि वति बुने दै कोमिसम प्रश्न कला ओहु कात्तन्कुडी यतुरुपेदियक पुपुरो हरि मे सिद्धिय गेन संधान कले इम अवस्थावेदी ओहु पेवसुए 2019 अप्रैल मस 17 वेनि दिन कात्तन्कुडी प्रदेशीय इडमक यतुरुपेदियक पुपुरो हर ऐति बवट अदाल इडमे हिमिकरु पेमिनिलि करति बुबवाय अस्थानगत वु हंदुनु पतक उपयोगी करगनमिन इम यतुरुपेदिय मिलिदी गेन तिबुने सहरान कल्लिय विसिन बवत सहरान पदिंचि स्थाने पवा वेनस कर पोलिसियन संगवी सिटी बवट अनावरण करगनीमट हकि बुबवत साक्षिकरु वेडिदुरट पेवसुवा ओहु कोमिसम हमुए हेलिकले इम यतुरुपेदिय पुपुरो हरि मे सिद्धिय यम अपराध्यक सिदु किरिम वेनुवेन कल प्रदेश රසකදී පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අවධානයට ලක් කරමින් ලිපි රසක්ම යොමු කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන සැඟව සිටමින් සිදු කළ අන්තවාදී දේශන පිළිබඳ සියලු තොරතුරුත් අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයා වෙත වාර්තා කළ බවයි. එන අනතුරුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත නිලධාරියෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොමිසම ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව දැනුවත්ව සිටියේ දැනයි. සාක්ෂිකරු නැත යන පිළිතුර ලබා දුන්නා. බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඒ පිළිබඳ අදාළ අංශවලින් විමසීමක් කළේදයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් පෞද්ගලිකව ඒ පිළිබඳ විමසීම් සිදු කරලද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවට වාර්තා කළ බවයි. කටුව පිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි නිවසේ CCTV යන්ත්‍රය සිය බහරයට ගත්තේදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. ඔහු පිළිතුරු දෙමින් සඳහන් කළේ එම CCTV යන්ත්‍රය මේ වන විට කවුරුන් බහරේ පවතින්නේදයි තමා නොදන්නා බවයි. සහරන්ගේ ලැප්ටොප් යන්ත්‍රයක් පිළිබඳ තමා දැනුවත් දැයි කොමිසමෙහිදී ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එය අත්පත් කරගත්තේ කවුරුන්දයි තමා නොදන්නා බවයි. ප්‍රහාරය පිළිබඳ කලින් දැනුවත් වූයේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් පැවතියේදයි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඔහු පිළිතුරු දුන්නේ ඔව් ඒ පිළිබඳව සොයා බලා තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණා යනු වෙනුයි. පොලිසියට ලැබුණු ඇතම් හෝඩුවාවන්ට අනුව ක්‍රියාත්මක වූවා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළා.
මේ මගේ අතේ තිබෙනවා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් පිළිබඳව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයා නිකුත් කරපු වාර්තාවක්. සහරාන්ගේ සමීපතයකු මෙන්ම 2017 3/17 සිදුවීමේ සැකකරුවෙකු වන 2017 3/10 කියලා කියන්නේ කාත්තං කුඩියේ පල්ලි දෙකක් අතර ගැටුමක් ඇතුණා. අන්නේ ගැටුමට පාදක වෙච්ච උදවිය විය යුතුයි. අන්වර් පල්ලි අසල කාත්තං කුඩි 3 පදිංචි බදරුදීන් මොහමඩ් මොහමදීන් හෙවත් ආමි මොහිදීන් පිස්තෝල වර්ගයේ ගිනි අවි තිබෙන බවට තොරතුරු ඇති අතර වරෙන්තු නිකුත්වී ඇති අයකු උවද කාත්තංකුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීමට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු නොකරන බවට තොරතුරු ඇත. අවාසනාවකට මේක කියන්නේ 2019 4/20 උදෑසන බෝම්බ ගහන කාත්තංකුඩි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරීන් මේ කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා නම් මේ ප්‍රහාරි වළක්වා ගැනීමට හොඳ හැටි අවස්ථාවක් තිබුණා. මේ පූජී ජයසුන්දර පොලිස්පතිතුමා වෙත යොමු කළා තියෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාව. අල්කයිඩා තත්ත්ව සංවිධානය සමග සමීප සම්බන්ධතා පවත්වන ශ්‍රී ලාංකිකයෝ ඇතුළත් ජාලයක් පිළිබඳ තොරතුරු. ගලගෙදර හන්දිය පාතුක්ක ලිපිණියේ පදිංචි මොහමද් නිලාබ්දීන් මොහමද් රිම්සාන් යන අය 2018 3/18 වන දින TK 330 දරන ගුවන් යානයෙන් තුර්කියේ සිට මෙරට පැමිණෙන ලදී. එහෙත පුද්ගලයාගේ විදේශ සම්බන්ධතා විදේශීය ක්‍රියාකාරීත්වය සහ මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගල ජාලය පිළිබඳව දැනට පවතින තොරතුරු බුද්ධි මෙහෙයුම් සිදු කරමින් පවතී. රිම්සාන් කියන පුද්ගලයාට මොකද වුනේ? දැන් ඔහු කෝ? ඔහු අත්අඩංගුවට අරගෙනද? මරාගෙන මැරිලාද? ඔහු දැන් මොනවද කරන්නේ කියලා අපිට දැනගන්න ඕන. මේ රාජ්‍ය බුද්ධි සේවයක් නීති හා සාමය ආරක්ෂා කරමින් ඉන්න පොලිස්පතිවරයාතුරු පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේ බලලෝභීත්වය තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමේ විපාකයක් හැටියට පසුගිය පාස්කු ප්‍රහාරයේ සිදුනාය කියලා අපි මේ වෙලාවේ චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවයි දෙකම කරේ මේ බුද්ධිංශ උපයෝගී කරගත්තේ. ඊළඟ ජනාධිපති අපේක්ෂකය ගෝඨාභය රාජපක්ෂද. මේ කට්ටිය මොනවද කරන්නේ? සාකච්ඡා කරන්නේ මොනවද? මෙන්න මේවා හොයීම සඳහා තමයි මේ බුද්ධිංශ මේගොල්ලෝ උපයෝගී කරගත්තේ. ඒක විධායකයේද? ඒක ව්‍යවස්ථාදායකයේ නොදෙවේද? කවුද කිඳ මන්ද කියලා අදාළ වෙන්නේ නැහැ. මෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අද වැසි තත්වයේ අඩුවක් දක්නට ලැබුණද වැසි තත්වයේ වැඩිවීමක් හෙට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම යන පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවනු ඇති. මෙම අයහපත් කාලගුණයට හේතු වූ අම්ෆන් සුලිකුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇති බවට අනාවැකී පළ කෙරෙනවා. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේබන පිට පවතින්නේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 610ක් ඊසාන දෙසින්. එය මේබන පිට සුලුකුණාඩු තත්යක් දක්වා වර්ධනය වී ඇති අතර එය හඳුන්වන්නේ ආන්ෆන් යන නමින්. හෙට දිනේදී එය ප්‍රචණ්ඩ සුලුකුණාඩු තත්යක් දක්වා වර්ධනය වී බටහිර බෙංගාල වෙරළෙබෙතට ගමන් කරනු ඇතැයි අනාවැකී පළබනවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුලුකුණාඩු තත්ත්වය හමුවේ නිර්දිග කොටසේ පැවති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර දෙවිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. පැවති අයහපත් කාලගුණය සමග ඇල්පිටිය කැටපොල කොළණිය ප්‍රදේශය හරහා ඊ රාත්‍රියේ හමාගිය තද සුලගකින් නිවාස 35කට පමණ හානි සිදු වෙ තිබෙනවා. අපි දොරවල් වහගෙන හිටියේ ඉඳන් වැලි ආවා. ඊපස්සේ ගේටුටත් වැලි ආවා. ඊපස්සේ ඇවිල්ලා බලද්දි මේ ගස් වේරම බැරිලා මේ ගෙදර හැමදේම විසිකුණා. ගොඩක් වෙලා තිබුණේ නැහැ. මම එළියට යනකොට වහලා ගිහින් එමු. ප්‍රදේශයේ විදුලි රැහෙන් පද්ධතියටද හානි සිදු වෙති අතර ඒවා යලි පිළිසකර කිරීම ආරම්භ කර තිබුණා. සිදුව ඇති හානි සුවබැලීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. දැනට වාර්තා වී ඇති ආකාරයට නිවාස 35කට විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. සම්පූර්ණ වහල ගැලවීම, ඒ වගේම විදුලිය බලය හැන හිටීම සහ වෙනත් ආපදා තත්ත්වයන් දින කිහිපයක් තුළදී සම්පූර්ණ වන්දි මුදල් ලබා දීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ගතෝපේ 24 තුල වැඩිම වර්ෂාපතනයක් රත්නපුර කුඩෝ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඒ සටහන් වූයේ මිලිමීටර 66ක් ලෙසින්. වර්ෂාපතනය අඩුවීමත් සමග කැලණි
කලු ගින් සහ නිල්වලා ඇතුළු ප්‍රධාන ගංගාවල ජලමට්ටම ඊයේ දිනට සාපේක්ෂව අඩුවකයක් ගෙන තිබෙනවා. ගල්ල වක්වැල්ල පාලමසල ගින්ගගේ සුන්බුන් සිරවීම හේතුවෙන් ජලය බැසීම සිදුවන්නේ ඉතා සෙමිනුයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා. මහනුවරට අද පෙරවරුවේ සිට දැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර මේ හේතුවෙන් මහනුවර පොලිස් ස්ථාන පරිශ්‍රයේ කොටසක් ජලයෙන් යටවුණා. අයහපත් කාලගුණයත් සමග ජීවිත හානි දෙකක් වාර්තා වූ කෑගල දිස්ත්‍රික්කයට අද අඩු වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර සැඩපහරකට හසුව ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඥාති නිවසකට රැගෙන පෙත් තිබුණා. ගලිගමුව තෝලංගමුව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස්කඳු කඩා වැටීමෙන් හානි සිදුව ඇති අතර ඉන් කිසියෙකුටත් හානි සිදුව නැහැ. මේ අතර පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරුව අගවනවා. මේ වැසිස් සමග සුළඟේ වේගයේ ඉලෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්නේ ගැඹුරු මුහුද සීමාව තුළ කොහෙත්ම දීවරහා නායක කටයුතු වලට යන්න එපා. මෙම තත්ත්වය සමග බොහෝ දීවරින් අද දීවර කටයුතු වලින් වැළකී සිටියා. අනතුරු එඟවීම නොතකා ත්‍රිකුණාමලයේ දීවර වරායන් මුහුදුගේ දීවරින් පිරිසක් ආපසු හරවා එවීමට නාවික හමුදාව පියවර ගත්තා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල මාතලේ රත්නපුර කලුතර මාතර කොළඹ කෑගල්ල කුරුණෑගල මහනුවර සහ නෝරළ යන දිස්ත්‍රික්ක 10 සඳහා නිකුත් කර තිබූ නායම් හා පස්කන්ඩි කඩාවැටීම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බවයි. එම දිස්ත්‍රික්කවලට ඉදිරිපැය කිහිපෙදී දැඩි වර්ෂාපතනයක් ඇති වූහොත් අවදානම් කලාපවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පොත්ගලින් 131 දිනකට ජීවිත අහිමි වූ අරණායක සමසර කන්ද නායගොස් අදට සිව් වසරක්. මේ වසර 4කට පෙර නායහමඩ ලකු සමසර කන්ද අද දිස්වන ආකාරයයි. අපි සමසර කන්දේ නාය ගිහිල්ලා මේ මෙතෙන් ආපු දවසේ ඉඳන්ම මේ ගෙවල් දොරවල් ලස්සනට පෙනුනට අපේ ජීවිත එහෙම තාම ඒ ආකාරයෙන්ම තමයි. ඒ වැටිච්ච වැටිල්ල හද වෙනතුරු ඒ தත්ත්වේ තමයි තියෙන්නේ. අපි ගැන ඇත්තම බැලුවේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පහුගිය ආණ්ඩුවෙන් වුණත් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි ගැන ඇත්තම ඔබතුමාගේ නෙත් යොමු කරන්න කියලා. දානේ දුන්නා. දැන් අපි 20 දෙනා දානේ දීලා උදේට මට. අම්මයි නංගේ. ඒ කට්ටිය? නායට ගියේ. ආයේ අනික් කවුද? නංගි නංගිවලුත් මල්ලි. අපේ නෑද ඒ තමයි. පහුගිය මේ 6 දෙනෙක් මේ අතර ඇඳුරු නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය යලි ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන දහවණය අඩුවීම සහ කාර්මික කටයුතු අඩුවීම හේතුවෙන් වායු දූෂණය සෑහෙන දුරට පහත වැටුණු නමුත් යලි ඒ ක්‍රමෙන් ඉහළමින් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සඳහන් කළේ. දැන් ඇඳුරු නීති තත්ත්වයේ ලිහිල් වීමත් සමගව නැවත රථ වාහන අපගේ නගර කරා පැමිණෙනවා. ඒ අනුවම අපේ දත්තයන් මෙම් පෙන්නුම් කරන පරිසරයේ වායු දූෂණ සත්‍යයත් ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බව කුඩාම අංශු ද්‍රව්‍ය කියන PM2. අංශු මේ ද්‍රව්‍ය පසුගිය සතියේ එය මයික්‍රෝග්‍රෑම්ස් 15ක් දක්වාත් ඊළඟ මේ සතියේ මයික්‍රෝග්‍රෑම්ස් 20ක් දක්වාත් කොළඹ ප්‍රදේශයේ වැඩි වෙලා තිනවා. අද දිනේ තුල COVID-19 ආසාදිතයන් කිසිවෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. වෛරසයේ ආසාදනය වී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව මෙවන විට 538ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය වී පූර්ණ සුව ලැබූ ගණන මෙවන විට 538ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ 18 දිනක පූර්ණ සුවය ලබා පිටවයාමත් සමගයි අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ හෝමාගම මූලික රෝහලෙන් 14 දිනක මෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් 3 දිනක සහ ඉරණවිල රෝහලෙන් 1 අයෙකු මෙලෙස පිටව ගොස් තිබුණා. ඊයේ දිනේ තුළ නව ආසාදිතයන් 25 දිනක හඳුනා ගැනුණු අතර ඉන් 23 දිනකම නාවික හමුදා සැබළුන්. අනෙක් දෙදෙනා කන්දකාඩු සහ මීයන් කුළුම නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයන් වනවා. ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සැබළුන් ගණන 521ක් වන අතර මේ වන විට ඉන් 189 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර බූස්තර් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි තවත් පුද්ගලයන් 7 දෙනෙකු මෙලෙස පිටත්ව ගියේ සිය නිරෝධායන කාලය අවසන් කරමින්. ඔවුන් ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරීවල නියුතුව සිටි පිරිසක්.
මෙතර වවුනියාව පම්පේ මඩු නිරෝධායන මැදිස්ථානයේ රැඳී සිටි 31 දෙනෙකු අද එන් පිටව ගියා. නාවලපිටිය සහ සෙවනගල ප්‍රදේශවල පදිංචි කරුවන් වන ඔවුන් පිටව යාමත් සමග පම්පේ මඩු නිරෝධායන මැදිස්ථානයේ සිටි සියලු දෙනා පිටව ගොස් අවසන් වෙනවා. මම මෙහෙට ඇවිල්ලා දවස් 14ක් නිරෝධායන වුණා. අපි හොඳින් රැක බලාගත්ත මෙහි සිටින සෑම යුද හමුදා බලකටම මම බෙහෙවින්ම ස්තුති කරනවා. බලරෙන්න කිසිම දෙයක් නැහැ. දවල් නබලා මහා වැස්ස පවා අපිට තේ එක කොත්තමල්ලි එක කෑම එක පවා අපිට ගෙනත් දුන්නා. මෙතර ඕමන් තානාපති කාර්යාලයේ රැඳවුම් මැදිස්ථානයක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙස කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එම ශ්‍රමිකයන් පිරිස සහ ඔවුන්ගේ අනුග්‍රහකයන් අතර ඇති වූ ආරවුල් හේතුවෙන් තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසනයක ඔවුන්ට රැකවරණ ලබා දී ඇති බව තානාපතිවරයා සඳහන් කළා. ඔවුන්ගේ කම්කරු ගෙවිසුම් වලට අනුකූලව සත්කාර කර රටෙහි කම්කරු උසාවි හෝ මිනිස් බල අමාත්‍යාංශයේ විසින් දෙපිරිස අතර ඇති වූ ආරවුල් විසඳන තෙක් ඔවුන්ට එහි රැඳී සිටීමට සිදුවන බව තානාපතිවරයා පෙන්වා දෙනවා. අදාළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස මේ වන විට රැඳී සිටින්නේ COVID-19 අවදානම් ලක් නොවූ ප්‍රදේශයක බවත් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් සම්පාදනය කර ඇති බවත් තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර පිලිපීනයේ ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු වල නිරත ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත මෙලෙස වීඩියෝවක් නිකුත් කර තිබුණා. අපි මාස දෙකක් තිස්සේ අපේ නියමසිකාගාරවලට කොටු වෙලා ඉන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයේ තව දැඩි ලෙස කොවිඩ් ප්‍රසංගතය පැතිරීමින් පවතිනවා. ෆිලිපීනයේ සෞඛ්‍ය සේවය තම මිල අධිකයි. ඒතරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් අපිව ලංකාවට ගෙන්වා ගන්න කියලා. මේ අතර රටවල් 143කින් ශ්‍රී ලාංකිකයන් 34,983 දෙනෙක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර ඇති බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසකින් 27,854 දෙනෙක් ශ්‍රමිකයන් වන අතර තවත් 378 දෙනෙකු සිසුන් වන බවයි. දිවයිනපුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට අලුයම 5ට ඉවත් කෙරෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රට යථාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙල හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට සිට ලබන 23 වෙනිදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවද එම නිවේදනයේ සඳහන්. දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ නගරාශ්‍රිතව දක්නට ලැබුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන්නන් පමණයි. මේ අතර කොළඹ නගරයට පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් හෙට සිට දුම්රිය 19ක් යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ මොරටුව, අලුත්ගම, පානදුර, දකුණු කළුතර, ගාල්ල සහ බෙලියත්ත සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ගමන් වාර 6ක් ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන මාර්ගයේ මහනුවර, පොල්ගහවෙල, මිරිගම, වේයන්ගොඩ, ගම්පහ ඇතුළු දුම්රිය ස්ථාන 7කින් කොළඹ කොටුව දක්වා දුම්රිය සේවා ක්‍රියාත්මකයි. කැලණි වැලි දුම්රිය මාර්ගයේද දුම්රිය 4ක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දහවණී කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අමතරව කොළඹ කොටුවට පැමිණීම සඳහා පුත්තලම දුම්රිය මාර්ගයේද එක් දුම්රියක් යොදවා ඇති බවයි. 2025/5/18 දින සිට 2025/5/22 දින දක්වා රජයේ සහ පුද්ගලික අංශයේ දුම්රිය ගමන් ගන්නා මගින්ගේ ඉල්ලීම අනුව අපිට ඇවිල්ලා තිබුණා ඉල්ලීම 11,500කට අධික ප්‍රමාණයක්. ඒ අනුව හෙට දින සිට දුම්රිය 19ක් විවිධ පළාත් වලින් කොළඹ කොටුව බලා උදේවරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවය කරන අයගේ අදාළ සේවා දායකයාගේ ඉල්ලීම් ලිපිය සහ තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කළොත් මුදල් ගෙවා දුම්රිය වල ගමන් කිරීමට හෙට දිනේ සිට කටයුතු සලසා තියෙනවා. පුද්ගලික සහ රාජ්‍යාංශයේ රාජකාරිය සඳහා එන මගින් සඳහා පමණයි මෙම දුම්රිය වෙන් කරලා තියෙන්නේ. ලංකා ගමනාගමන මණ්ඩලයේද පිටපළාත් වලින් කොළඹ පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ප්‍රවාහනය සඳහා බස් රථ යොදවා තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ දෙකේ ඇඳිරි නීතිය පවතින නිසා උදෑසන සහ හවස් කාලයේදී කාර්යාල ප්‍රවාහන කටයුතු සිදු වන කාල සීමාවකදී වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට සිදු වෙනවා. හැබැයි ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හා දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට මේ වන විටත් බස් රථ ධාවනය කරන්නට අත්‍යවශ්‍ය සෞඛ්‍යංශවලින් හවසක් ලබා දී නැහැ. මේ අතර පෞද්ගලික බස් සංගම් කිහිපයක් සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ තම සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් සෙසු පළාත්වල ආසන ගණනට මගින් ප්‍රවාහනය එලෙසම ක්‍රියාත්මක බව ද ඔවුන් පැවසුවා.
අද පෙරවරුවේ හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල සහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද දිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇයි මෙවැනි තීරණයක් ගත්තේ සහ හෙට දිනෙන් පටන් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වීම සඳහා මොන මොන ක්‍රියාමාර්ගද ගන්නෙ? දැන් තමයි අර මාස දෙකකට වඩා හැම කෙනෙක්ම හිතන්න ඕනේ කාල පරිච්ඡේදය රෝගීන් දැන් 900 ගානකට ආසන්න සංඛ්‍යාවක් ඇති වුණා. මේ ඇති වෙච්ච අය ඇති උනේ පොකුරු 31කින් මේ පොකුරු වලින් හතරක් ඇරෙන්න අනිත් සියලුම පොකුරු නිර්මාණය වුනේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව. ඉතින් ඒ නිසා නැවත එවන් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්න පොකුරක් නිර්මාණය වීම වළක්වා ගන්න තමයි මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. කොළඹ නගරේ සමහර ස්ථාන බුද්ධ්‍යාංශ විසින් නිරීක්ෂණය කරලා තිබුණා. මේ අවවාද වලට අනුගත වෙලා තිබුණේ නැහැ. දැන් අපි සතිය කාලයක් දුන්නා. ඉදිරියේදී එහෙම වෙන්නේ නැත්නම් ඊළඟට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. විරෝධ රථ ආදී භාවිත කළ හැකිද අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්ව යන අයට? ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. සීරෝද රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුර ඇරෙන්න වැඩි හිටියන් දෙදෙනෙකුට. ඒ වගේම කුලී රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුර ඇරෙන්න තිදෙනෙකුට. ඒ කියන්නේ මෝටර රථයක කාර් එක යම් අයට නෑදෑ ගමන් යන්න නැත්නම් හිතවත් අය බලන්න යන්න වෙනත් ස්ථානවලට ගමන් කරන්න කුලී රථය යොදා ගන්න බැහැ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මේ තත්ත්වය පහව යන තේ COVID-19 වසංගත හේතුවෙන් පවත්නා මූල්‍ය අපහසුතාවයේ මගහරවා ගැනීම සඳහා දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස රජය කරනු ලැබූ ඉල්ලීම ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසිය දිනක වැටුප කපාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක මාත්‍යංශයේ නියෝග නිකුත් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාට වැඩබලන පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට උපදෙස් ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර පසුගියදා විවෘත කිරීම සඳහා අවසර දී තිබූ සුරා සල්වලට පමණක් හෙට සිට යලි විවෘත කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනේ විවෘත කිරීමට අවසර ලැබෙන්නේ පසුගිය සෙනසුරාදා දිනේ විවෘත කිරීමට අවසර තිබූ මත්පැන්හල් පමණයි. එයද ඇඳිරි නීතිය ඉවත් කිරීම හා සමගාමීව පමණයි. නොයසේනම් දිගටම ඇඳිරි නීතිය හා සමගම වසා දැමීම සඳහා නියමිතව තිබූ මත්පැන්හල් දිගින් දිගටම තවදුරටත් වසා තැබිය යුතු වෙනවා. ඉදිරි උසස් පෙළ විභාගයේදී විෂයන් කිහිපයක් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට සිසු සිසුවියන්ට අවසර ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම විෂයන් තමයි ගිනුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන් හතර. එසේම ඉදිරි වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් විෂයන් කීපයකටම මේ සාමාන්‍ය ගණක යන්ත්‍රයක් පාවිච්චි කිරීම අවකාශ ලබා දීමට. ඇත්තම මේ ප්‍රථම වතාවට තමයි අපි මෙම තීරණය ගනු ලැබුවේ. ඒ බොහෝ රටවල් වල මෙසේ පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ අපි අපෝස උසස් පෙළ විභාග මට්ටම සහ ඊට ඉහළ විභාගයන් සඳහා පමණයි සාමාන්‍ය ගණක යන්ත්‍ර පාවිච්චි කරන්නට අවසර ලබා දෙන්නේ. මේ අතර දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 57212 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසේ පවසනවා. පොලිස් බහරයට මෙතෙක් ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 15933ක්. අදත් දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ඇඳිරි නීති රාජකාරීවල නිරත වූ අතර මාර්ගයේ ගමන් කරන්නන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදු කෙරුණා. මේ අතර ඇඳිරි නීති ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාම වෙනුවෙන් රජය හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේද යටතේ එහි අවසන් අංකය 1 හෝ 2 යන අංක ඇති පුද්ගලයන්ට හෙට බැහැර යාමේ අවසරය හිමි වෙනවා. असल वैसे इंडिया वेन वार्तावन कोविड-19 आसादित संख्यावाद अनुदहस इक्मवा गया ए दकुनु आसियाती कलापे दिनक तुल वार्तावु वेडिम आसादित संख्यावन हारदा सटसे हैट हतर दिनेक वार्तावे मत समगेन लोपुरा मेवन विट समस्त कोविड-19 आसादित संख्याव लक्ष हतलिस हतकट अधिकाई COVID-19 ආසාදිතින් සහ මරණ වාර්තා වේමතින් තවමත් ඉදිරියෙන් පසුවන්නේ ලොව සුපිරි බලවතාවන ඇමරිකා එක්සත් ජනපදයයි. නව පුද්ගල මරණ 1218 ක අලුතින් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව අද 90000 ඉක්ම වූවා. ඊයේ දිනේදී රටින් වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 23000 කට අධිකයි. සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දැක්ුණේ 15773ක් ලෙසින්. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 මැඩලීමට ගෙන යන ක්‍රියාමාර්ග අසාර්ථක බව අවස්ථාවන් රැසකදී ලෝකනායකින් රැසකගේ දැඩි විවේචනයට ලක් වූ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ට්‍රම්ප් පරිපාලනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.
matter how much money you make, everyone around you is hungry and sick. ගත වූ පැය 24 තුළ ඇමරිකාවට පසු ලොව වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයේ රුසියාව සහ ඉන්දියාවෙන්. ඒ බ්‍රසීලෙන් නව ආසාදිතින් 14919ක්, රුසියාවෙන් ආසාදිතින් 9200ක්, අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතින් 4864ක් ලෙසින්. බ්‍රසීලයේ COVID-19 වෛරසයෙන් දැඩි පීඩාවටපත් ලොව 6 වෙනි රට බවට මේ වන විට පත්ව තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් නව පුද්ගල මරණ 816ක් වාර්තා වීමත් සමග COVID-19 පුද්ගල මරණ සංඛ්‍යාව 15633ක් දක්වා ඉහළ ගියා. මේ වන විට බෙල්ජියමේද COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 54989ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ප්‍රාදේශීය රෝහලක් නිරීක්ෂණයට එරට අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් ඔහුට පසුපස හරවා සිය විරෝධය පළ කළේ මේ අයුරින්. මේ වන විට යුරෝපා කලාපෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව කෙමින් පහත බසමින් තිබුණද වාර්තා වන ආසාදිතින්ගේ ක්‍රමික වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ අනුව කලාපයේ සමස්ත ආසාදිතින් අතුරින් 17.75ක් ස්පාඤ්ඤෙන් වාර්තා වන අතර 15%ක ප්‍රතිශතය රුසියාවෙන් වාර්තා වනවා. කලාපයේ ආසාදිතින් අතුරින් 13%ක ප්‍රතිශතය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යෙන් වන අතර ප්‍රංශයෙන් වාර්තා වන්නේ 10%ක ප්‍රතිශතයක්. මේ වන විට COVID-19 සත්වීන්ටද ආසාදිනේ වීමේ ප්‍රවණතාවයන් නිර්මාණය වී ඇති අතර වෛරස ආසාදිත සුනකීන්ට කිවිසුම් යන විටදී වෛරසය බිඳිති මගින් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. දකුණු ආසියාති කලාපයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව තවමත් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. ඊයේ දිනේදී එරටින් නව ආසාදිතින් 4864 දෙනෙකු සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90648ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 2871ක්. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ මිනිස් ජාවාරම්ද ඉහළ ගොස් ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. සෑම මිනිත්තු 8කට වරක් ඉන්දියාවේ එක් දරුවෙකු මිනිස් ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වන බවටයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ හයිද්‍රාබාදයේදී පැහැරගත් මාස 18ක දරුවේ බේරා ගැනීමේ මෙහෙයුමකට එක් වූ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇත්තේ අදාළ දරුවා COVID-19 ආසාදිතෙකු බවට හඳුනා ගැනීමත් සමගයි. දකුණු ආසියාවේ රාජ්‍යයක් වන නේපාලයේ සිදු වූ පළමු COVID මරණය අද වාර්තා වුණා. මියගොස් ඇත්තේ 29 වැනි කාන්තාවක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙතර වෛරසයේ ව්‍යාප්තිය සිදු වූ බවට විශ්වාස කෙරෙන චීනයේ ඊසාන දිග ප්‍රාන්තයේ චූලාන් නගරින් COVID-19 ව්‍යාප්ත වීමේ දෙවන රැල්ලක අවදානම මතු වී ඇති අතර එම නගරයේ 8000කට අධික පිරිස නිරෝධායනයට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ වූහාන් නගරයේ වැසියන් COVID-19 පරීක්ෂණයන්ට භාජනය වීමට දිගු පෝලිම්වල රැඳී සිටින අයුරුයි. මෙතර COVID-19 අවදානම පහත බැස යාම සම්බන්ධයෙන් වූහාන් වැසියන් සිය සතුට ප්‍රකාශ කළ ආකාරයයි මේ. अनागते आर्थिक अभियोग कलमनाकरणे करगणीम संधा शक्तिमत् सलसुम सकस्करने लेस एक्सत् जातक पक्ष नायक रणिल विक्रमसिंह महता आंडुवेन इल्लीमक् करनवा ओहु पेन्वा देन्ने COVID-19 वसंगते बलपैमेन मेरट आर्थिक वर्धनयद सलकिय युतु लेस पहत वेटेनु एतु बवयि කොරෝනා වසංගතය මුළුමහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක ඍණ අගයක් ගන්නවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. අපේ ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නැහැ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩු වෙනවා. අනික් අතින් රජයේ ආදායම් අඩු වෙලා මේ නිසා අපේ ආර්ථික වර්ධනය ඍණ 3.5ක් පමණ වන ඇතැයි අපේක්ෂා කරනවා. මේ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. මේ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චුගසා වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල දිගම පෝලිම තිබුණේ උගස් බඩු කඩේ ඉදිරිපිටයි. දෛනික ආදායමෙන් යැපෙන අය අද අසරණ තත්වයකට පත් වෙලා අඩුතරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමිනි වෙන බව පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කර යන මේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ආර්ථික තත්ත්වයේ පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝගය ජය ගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මහා සංගරත්නයට අපහාස වන අයුරින් හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.
ආණ්ඩුව සන්තෝෂ වෙන්න ඕනේ මංගල සමරවීර ඇමතුමා කලේ මේ රටේ ජාතික කාර්යය. ඒක තමයි LTT සංවිධානය අරහා පළවා හැරපු ජනතාවට Tamanගේ සර්වජන ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය පහසුකම් එතුමා ලබා දුන්නා. ඉතින් ඒක කොහොමද වැරදි වෙන්නේ? ඒක ගිය ආණ්ඩු කාලෙත් ඕක කරලා තියෙනවා. මෙතන වංචා දෙක. එකක් තමයි ජනාධිපතිවරණේ ඡන්ද නීති කඩ කරලා තමයි බස්වල මුරුසු පිටින් අරන් ගෙහෙලා මේ ඡන්දය දාන්න කඩේතු කරේ. අනිත් පැත්තේ රජයේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඉතින් දැන් මංගල සමරවීර පිළිගන්නවා වැරද්ද. ප්‍රශාන්ත් බදුරුදීන් මේකව අහන්න හදනවා. මංගල සමරවීර ගැන කතා කරන්න ගියපුවම ආගමක් නැති පුද්ගලෙක් හැටියට තමයි තුමා හැසිරෙන්නේ. සංඝ කල්ලියක් කියලා ඉතිහාසයේ කවදාවත් අපි දැකලා නැහැ මහජන නියෝතියේ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් ওই විදිහට තමන්ගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. මංගල සමරවීර හිටපු අමාත්‍යතුමා කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා බුදු සාසනය පිළිබඳව කරන මෙම ප්‍රකාශයන් ඉදිරි පැවැත්වීම් නියමිත මහමැතිවරණදීත් ජනතාවට සිය ඡන්දය පාවිච්චි කරන්නට පෙර අතුව දැඩි අවධානයට යොමු කරන කරුණු කාරණා බවට පත් වෙනවා සිකුරු. COVID-19 වසංගත තත්ත්වයේ තුලින් උවත් අපේ රටේ මිනිස්සු අනේකා පිළිබඳ බැලුවා. මේ තමයි අපිට තිබෙන සભ્યත්ව උරුමය. මේක ආවේ කොහෙන්ද? මේ මහා සංඝ සාසනය. මංගල සමරවීරලාගේ හාම්පුතාලගේ න්‍යාය පත්‍ර මේක ක්‍රියාත්මක කරන්න නම් මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න ඕන. මේ ගැහිල්ල තමයි මංගල සමරවීරට පවරලා දෙන කොන්ත්‍රාත්තු. ආන් එතුමා ඒක කරනවා. දැන් අපට මතකයි පසුගිය දවස්වල නිර්වස්ත්‍රං පරමං සුඛං ඔහු නිර්මාණය කරපු නාට්‍ය. කොතෙන්ටද මේ ගැහුවේ? නිබ්බාණං පරමං සුඛං කියන ත්‍රිතර බුද්ධ දර්ශනයට තරුවන් සරණයි කියලා නාට්‍යයක් හැදුවා. නිහොං සැප ලැබේවා කියලා තවත් නාට්‍යයක් හැදුවා. මේවා සාධාරණීකරණය කරන්න ඔහු පාර්ලිමේන්තුවේ කතා පැවැත්තුවා. මේවට විරුද්ධ වුණා සීලම භික්ෂුන් වහන්සේලා. එහෙමනම් මෙරටේ මහානායක මාහිමියන් වහන්සේලා ඇතුළු සීලම භික්ෂුන් වහන්සේලා සීලම බෞද්ධ ජනතාව මංගල සමර වීරට විරුද්ධයි. එහෙමනම් ඔය කල්ලියට අයිති වෙන්නේ මේ සීලම දෙනා.